ති ඔබදන්න සවිශේෂිකාරණයක් තියෙනවා මේ දවස් සොල ජනහා නිවාස සංගරණයක් සිදනවා අපේ රටේ. ඉතිං මේ දනහා නිවාස සංගරණයක් සිදුකරදේ ජනහා විදිහට අපිට තිනවක්කේම්මොකක්ද. ඒවගේම? තොරතුර බදනකොට ොරතුර හ විුර වාද ොරතුර කොම බාගන මගේ කාරන පිළිබඳ අප කතාරන්න හිතුව සිකරාදා නුගසවන. එනිසා ප තාමත්ම ගෞරුව රධන කරා ජනලේක හා සංඛාලයකන දෙ පාර්ත්මේන්තුවේ ධ්‍යශ ජනාතුමිය අනෝජ සනවිරත්න මහත්මිය. ඒවගේම සගන්හා පජාවිද්‍යාංශි, අධ්‍යක්ෂ ආචාරය චාන්දන විජව වඩ මහත්මිය ඔබද පල්ලට තාමත්ම ආදරින්. කරාධරනගසේන්ට පිගන්න ආරම්භේ මතක්රන්න ද මේ වසල නහා නිවාස සංගන්නයයක් පැවත්වෙනවා කියලා ඇතට මැයි මේ ජනහා නිවාස සංගන්නනයක් පවත්ව වන්න අප ොලින් මහම අධ්‍යක්ෂජනාලතුමයකින්. ඇතරමයි ජහා නිවාසංගන්නය කවිි පවත්වන්න ඕන ජනහා නිවාස සංගණනයක් කියන්නේ ඇත්තටම සුවිශේෂී කාර්යක්තොරතුරු රැස් කරන්නම සම්බන්ධව. එහිදී සියලූම පුද්ගලයන්ගේ සහ. ඒ පුද්ගලයන් ජීවත්වන නිවාස හෝ වාසස්ථාන පිළිබඳ තොරතුරු රැස්කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හිදී තියෙන විශේෂත්වය තමයි අපි ජනගහනයක් ලබා දෙන්නේ එක මොහොතකට ගද අපි දන්නවා ජනගානයක් වෙනස් වෙන්න බලපාන සාධක තුනක් තියෙනවා එකක් තමයි උපත් මරණ සහ සංක්‍රමණ සංග්‍රමණක්‍යානය රටේම්පිටවීම රට තුළට පැමිණීම ඒවගේ ජීවත්වන ප්‍රදේශයෙන් දම් වෙනත් ප්‍රදේශයකට තමන්ගේ පදිංශය වෙනස් කිරීම වගේ දේවල් ජනගහනයට බැලපානවා. ඒ අනුව අපිට ඇනනුව ජනගහනයක් යන්නේ හැම මොහොත්තකම වෙනස්වීමට භාචනය වෙන දර්ශකයා. ඒ අනුව තමයි අප මොහොත්තක ජනගහනය ලබා දෙන්නේ. නතකොට හිදි තියෙන විශේෂත්වය තමයි අප ඒ තොරතුරු රැස්කිරීම යම් නිශ්චිත කාලසීමාවක් තුළ. මුලු ්‍රී ංකාවම ආවරණය වන පරිදි සිද්ධ කරනවා. හ ර පුරාම තිබ ජනහ නිවාස සංගර සිදු කන හත්ම ඇතරම ඇයි අපිමහෙම සිදු කරන්න න ඇතරම ප ගන . <dibly> <newing> <acuerdo> විශේෂයෙන්ම ස අද්‍යශ්‍ය ජනරාතුමිය පැහැදිලි කරා වගේ සංගණණය ඇදී අපි කරන්නේ රටේ ජනගානය ප්‍රකාශය කරන රටේ ජනගානය කීයක් ඉන්නවද. දැන් අපි හැම දෙනාටම අත්‍යවශ්‍ය වෙනවා ගොඩක් ප්‍රතිපත්ති සැලසුම් සකස් කරන්න රටක ජනගහනය වර්ධනය වෙනවාද. බර්ධනය හීනවෙනවාද. ඒවගේම තමයි නිවාස කොච්චර තියෙනවාද නිවාසවල තත්ත්වයන් මනවාද මේ විශරිලා තියෙ කොද වයස් කාණ්ඩානුව ජනගානය විශරිිලා තියෙන්න්න මනවාද. මෙන මේක රටක ප්‍රතිපත්ති සැලසුම් සකස් කරන්න අත්‍යවශ වෙනවා. එතිකට ඒ සඳහා අපි ඇතාමත් සංකීන දත්ත ැස්කිරීමක් තමයි මෙතෙද අපි කරන්නේ විශේෂයෙන්ම ලංකාවේ. සියලුම ජනගහනය ගණන් කිරීමේදී දෙවරක් ගණන් කෙරෙන්න්නත් බැක් කෙනෙක්ව ඒවගේ මේ කෙනෙක් මගසම කෙනෙක් මග හැරෙන්න්නත් බැමස් මේ අරමුණ කරා යන්න අපි ලංකාව පුරාමන් නිර්ධාරීන් තිස්දාහකට වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් අපේ මේ තොරතුර ැස්කිරීම කරෙනවා විශේෂයම අධීර වශයෙන් කෙරෙන්නේ. අපි රැස්කරන තොරතුරු විශාල ප්‍රමාණයකුත් තියනවා විශේෂයම පුහුණුව ලබාගත්ත නෙලධාර. අපි ලබාදන ඒ ඉතාමත් බැදගත්මකාරණය තමයි. අබි මේ තොරතුරු රැස් කරන්න යොමු කරන්නම පුහුණුවක් ලබාදන ගේ සංගන්න ද රෝකරාම කොයියා හරන සිදුවවෙන්න ක කියලා තිම කැමති යොමෙන් තවදරටත් පි තු මිය. කා බහම සංකීර කාන ැ තොරතුරු හම ලේසි පහසුකාර නම රප දනගන්න කැම ඇතර දක් ව මොන වගේ තොරතුර ෙකරක්ෂන ජනතාව ප සම්බන්ධ සහ නිවාස සම්න්න්නේ මොනවගේ සංකීන තොරතුරු ක් කරන ඇත්ම නහනිවාස සංගනනයක් තමයි. රටේ ජීවත්වෙනි ජනගහනය සහ ඒ ජනගානය ජීවත්වන නිවාසවල තත්වය පිළිබඳව. පහලම පරිපාලන කොට්ටාසයට කැනෙ ග්‍රාහම නිලධාරී කොට්ටාසේ දක්වා විස්තරාත්මකෝ තොරතුරු ලබා දෙන ප්‍රධානම දත්තම ූලාශ්‍රය. එති ඒ අනුව අපි පුද්ගලයන් සබන්ධුව තොර තුරුගත්තොත් අප වඒ පුද්ගලයන්ගේ උපන් දිනයඒවගේම අධ්‍යාපන මට්ටම ආගම ජාතිය රැකියාවක් කරන වනං ඒ සම්බන්ධ කටයුතු, ඒ වගේම විවිධකාර වූ ප්‍රතිපත්තිවලට පුද්ගලයම් පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙන බැවින් දැන් අපි පහසුගිය කාලයේ මොනොවගේ කාර්යක දෙේය දුන්නේ සමහර විට. අපේ අරුණ ජනතාව ඉන්න පුළුවන් කිසියම් රැක්‍යාවකේදෙන් ෙත්නෑ අධ්‍යාපනයකවත් වෙනත් පුහුණුවකවත් නොවේදෙන් අපිට ඒ කොටට සහඳනා ගැනීමත් වැඩගත්වෙනවා ඉදිරියේ දී සැලසුම් සකස්කිරීමට. යේ සියල්ලු තොරතුරු රැස්කිරීමට පුද්ගලයන්ගේ. ඒ චාර්යාාවන් පිළිබඳ ඒ තොරතුරු රැස්කිරීමම් සිද්ධ වෙනවා. ඒ වගේම නිවාස පිළිබඳව තුොරතුරු සැලකුව අපි නිවාසවල තත්ත්වය පිළිබඳ ඒකන්නේ නිවාසය හදදලා තියෙන්න්නේ මොන වන්ද එකන වහලයට පාවිච්චි කල්ලා තියෙන්නේ බිත්ති සැදීම සඳ හාපවිච්චි කල්ලා තියන්නේෙ මොනවාද බිීමට යෝදල තියන්නේෙ මනොවද ඒ දේවල් වලින් අපි අධ්‍යයනය කරනවා ඒත් නිවාස මොන මක්්ටමකද ස්තීර නිවාසද තාව කාලික නිවාසද එයාකර. ඒ වගේම නිවසට බීමට ජලය ලබාගන්න ආකාරය ඉවීම පිවීම සඳහා ඉන්දන ලබාගන්න ආකාරය ඉළඟට වැසි කිලි පහසුකම් ඒ සියලු තොරතුරු ඉළඟට මේ අප අප ද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද. ඒ වගේ විස්තරාත්මක තොරතුරු අපි නිවාස පිළිබඳවත් එකතු කරනවා. ගොට මේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ාස මට්ටමට ලබාදීම හේතුවෙන් පහලම මට්ටම සැලසුම් සකස් කිරීමට අවශ්‍යව තොරතුරු අපිට තිදිරියදිී ලබාදන්න පුළුවන් වවා ක පෝසන කාරය ඇතුළට නවා දගලි තොතුර ගන්න ෙලාලැ පුද්ගල තොරතුරු කියන්නේ පුද්ගාට අන්‍ය කාරණාවය එතකොට. ද ර තුර , ද ර තුරवाල හස ාව ර ද න් . සංගන පත්න්නේ සංගන ආඥ පනත තේ. තට මේ දදස් විසිහතරය අපි පවත්වන්නේ ඒ සඟන්න ආඥා පනති යටතේ පවත්වන පහලොස්සන ජනහා නිවාස සංගණනය සංගරනය පත්වන්නේ අවරුදු දදායකට සැරයා එතකොට පහුගගේ සංගරනයි දෙදස් දොළ හැදි පැඇත්ව මේ පරන්නේ පහලොත්සනි දදාස් සිහතරි කරණන පහලොස්සන සංගරණය එතකොට සංගණන ආකඥා පනත යටතේ රටේ සෑම පුර වැසියක්න බැඳී සිටිනවා. සංගනයට නිවැරදිි තොරතුරු ලබා දෙන්න. ඒවගේම තමයි සෑම නිලධාරිියෙක්ම සහ සංගනලේකන හා සංඛයාලයේකන දෙ පාර්මේන්තුව බැඳිර සිටිනවා. ඒ පුද්ගලියන්ගෙන් ලබාගන්නා සියලුම පෞද්ගලික තොරතුරුවල රහස්්‍යභාවේ සුරකින්න. දවට අපේ දෙපාර්තමේන්තුව ඒ අවුදු ගානක් තිසේ අවරු දෙකසේ පනහකටත් වැඩි කාලයක් තිස්සේ මේ භගකීම දරමින් කරන, අපි කිසිම අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා, මේ සංගරනයක දී හෝ වෙනත් දත්ත රැස්කිරීමකදී ලබාගන්නා කිසිම පෞද්ගලක තොරතුරුවක් තොර පෞද්ගලික මට්ටමේ තරතුරක් බාහිරට ලබා දෙන්නේ නැහැ. විශේෂයම ඒක අපි ඇත්තරම කියනවන ඒ ගරු අධිකරණ එක දිවත් න සංඛාල යකන සම්බන්ධ සංඛ්‍යාලිකන දෙපර්තමේන්තුවයෙන් තුොර ලබාගන්න තොරත් මේ ස්වෞද්ගලික තොරතුරක් කරගනී දිරිපත්කිරීම. ඒ පිළිගැනීමක ලක්වන්න නෑන තමේ කටයුත්තක ඒක නිසාස අපිේ කිසිම දෙයක් ලබාදින්නේ නෑ. විශේෂයම අපිට මේ දවස්සල දුරකතන ඇමතුන් වෙනවා අප අංක්‍යයක් කවෘත කරලා තියෙනවා මහජනතාවට අපේ නිලධාරින් හැම නිලධාරියෙක්ම. එනම් පැරඳගෙනයනවා ඔුන්ගේ අනන්්‍යතා පෙන්නන්න පුළුවන් ඔවුන්ගේයිඩෙන්න්ටි කාඩ එක තියෙනවා ප්‍රාධීශලය එකකම්තුමා විසින් අසංකරල දෙන. එතෙන්දි අපි අපේ මහජනතාවට කියන්නේ ඕනේම අවස්ථාවක අපෙන් එලධාරියගෙන් ඒ අහන්න පුළුවන් සංකලකද පාර්මේන්තුයින් කෙලෙගොල්ලු පැදිලිකර නොවයි වගේම විශේෂයෙන්ම ඒ අහනුව අපෙන් අපේ ගෙදරට ඇවිල්ලට තියනවාද. රේඩියෝ තියනවාද. දුර මේ ලැප්ට් තියෙනවද කියලා හනෝ. අපිට මේක සැකයි ඇත්තටම ආදේශජනරාතුමිය පැහැදිලි කරා වගේ මේ ගෙදරක තියෙන අපි තොරතුරු ලබා ගැනීමට හැකියාව තියෙන උපකරන සම්බන්ධය ඒ වගේම ප්‍රවාහනට සම්බන්ධ තොරතුරු සම්බන්ධය මේ වගේ විස්තරාත්මක තොරතුරු ගන්නේ ඇත්තටම අපි වත්කම් පිබඳව තොරතුර ලබාගන්න නෙම අපි ඒදැග විශේෂයෙන්ම අපිට බලා අපිට වැදගත්වෙන දෑ ඔබ හැම දෙනාාව දන්නවා. කොවි් වගේ වාාතාාවරණයක් ඇතිවිච්ච වෙලාවේදී තොරතුරු ගලායාම මේ වැදගත්කම අපිට දැනු. එතකොට අපි මේ සංගරනයේ දී ගන්න සහර තොරතුරු වලින් ප්‍රගම අපි ප. පස ප්‍රශයට පත් කරන්න පුළුවන් ලංකාව මින මේ ප්‍රදේශවල ඉන්න පුද්ගලයාන්ට තොරතුරු ලබාගැනීමේ හැකියාව මිනි මේ ආකාරයට අයිතියන්නේ. ඔවුන්ට ප්‍රවාහන පහසුගන් තමන්ට සප්‍රයාගන්න පුළුවන් මේ ආකාරයටයි මින මේගේ තොරතුරුත් අපිට ලබා දෙන්න පුුවන් ජනගනයට අමතරව. ඒවගේම අපි සාක්ෂාත් කරනවා සංගරනාධ්‍යා පනතියටතේ ලබාගන්න මේ සෑම තොරතුරක්ම ඒයිතාමත් හසිගත වෙන පෞද්ගලක තොරතුර ඒ පුද්ලික තොරතුරු රහසභාව සරකරසු රකින්නන බව ඉතාමත් වගේීම පකාශක සින්න බවට හැෙන යිතින් අධ්‍යක්ෂිනතිමී දැන් මේ ජනහා නිවාස සංගන්නේ පැවැත්වෙන්නේ මොන කාලවකවාන ද කියෙන කාරන්න පිකටම් පැදිික දැන ඇ අපි මේ වෙන කොට තොරතුරු රැස්කිරීමේ කාය ආරම්භ කල්ලා තියෙනවා. ඒ ආරම්භ කරේ දෙදාස් විසිහත්‍රරවර්ෂය ඔක්තෝම්බ හත්වෙනිදා නිලවශයෙන් තොරතුරු රැස්කිරීම ආරම්භ කලාඒවගේ එම තොරතුරු රැස්කිරීමේ කටයුතු අවසන් කරන්න සැලසුම් කල්ලා තියෙනවා මේවර්ෂයම දෙසැම්බර් දහ අට වෙන දින ඒ වගේම දෙසැම්බර් දහ නමය දින සංගණන දිනය ලෙස මේ වෙන කොටත් ප්‍රකාශයට පත් කරලා ගැසට නිවේදනයක් නිකුත් කරලා කියවා. සැම්බර් තහ නමේ දෙදාශෂත ඒ අනුව දෙදා ශිසිහතරේ දෙසැම්බර් මස දහ නමය වන දිනය ආරම්භ වන මොත සංගණන මොහොත විදිටත් ජනගහනය ලබා දෙන මොහොත විදිටත් මේ වෙන කොටත් අපි ප්‍රකාශ කරලා තියෙනවා. අදශම අපි දන්නවාවදැන් රටේම මේගේ සංගන්න පැත්වෙන කොට බොහෝ නිලධාරී එක තුව මේ සංගන්න සඳ එතකොට මේ තොරොතුරු නිරදධතාවක කහො ලාගෙන ොහොමද ො දක්කර ඇතම අපි ඒ කනංගැනීමට ගනන්ගැනීමේ නිලධාරීන් කියල තමයිය නිලධාරීන් අඳුන්නන්නේ ඒ නිලධාරීන් බඳවා ගැනීමට අපි විශේෂිත අධ්‍යාපන මට්ටමක් ප්‍රපාක්ෂයට පත් කරලා තියෙනවා. කොටසක් අපි බන්ඳවගන්නවා රජයේ. නිලධාරීනොත් ඒ නොහැකි අවස්ථාවල අපේ සාමාන්‍ය පෙළසමත් ඕ ඒ ප්‍රදේශානුව උසස් පෙළ සමත් ඒ වගේ නිලධාරීින් තමයි බධවගන්නේ කොට සම්පුක පරීක්ෂණයක් මගින් තමයි ඒ නිලධාරීින් බඳවගන්නේ ඒ වගේම අපේ ඒ ර අපි සංගන්නන්නේයේදී තොරතුරු රැස්කරන්නේේ ටැබ්ලට් ප රිගණක භාවිතා කරලා. ඒ අනුව ඒ සිද්ධාන්ත සංකල්ප පිළිබඳව සහ ටැබ්ලට් පරිගනක පරිහරණය කරන්නෙක හොමද තොරතුරු රැස් කරන්නන්නේක හොමදේ තොරතුරු ප්‍රධානකාරයාලේ දත්ත පද්චිට එවන්නේෙක ොමද යනදේවල් පිළිබඳව දිනත් තුනක පපුහුව කි ලබා දෙනවා පුද්ගල සහ බාගෙත්තේ. ඊලඟට අපි එක් දිනයක ශේෂ ත්‍රේත්. නිලධාරින්ව රැගෙන ගිහිල්ලක් ඒ තොරතුරු රැස්කිරීම සම්බන්ධව ඒ පුහුණුවක් ලබා දෙෙනවා ශ්‍රේෂ්ට්‍රයම. ඒ අනුව අපි හිතනවයි නිලධාරීන්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලැබිනාකිල්. ඉට අම්මතරව අපි විවිධ මට්ටන් වලින් අධීක්ෂණ නිලධාරීන් පත් කරලා තියෙනවා පළමෙන අවස්ථාව යම් ගණන්ගැන්නීම නිලධාරියෙක් ට්‍රේස්ටේට යන පලවෙනි අවස්ථාවයි එ පළ රැස්කරන තොරතුරු අධීක්ෂණය කිරීමටත් නම ක්‍රමේදයක් හඳුන්නලදීලා තිබුණා. ඒ ඒටත් අමතරවවාරින්වර ශ්‍රේෂ්්‍ර අධීක්ෂණය සිදුකරමින් අපේ අප අපපත් කල්ල සිටන්ල ධාරීණයේ අධීක්ෂණය සිටුකන්නවා. ඊට අම්මතරව මේ දත්ත ටැබ්ලට් පරිගණකමගින් රැස් කරලා අපේඒ ත් ප්‍රධාන කාර්යාලය තියෙන දත්ත පද්ධදියට තමයි එවන්නේ. ඒ දත්ත පරීක්ෂා කිරීමත් ඒ අනුවම ප්‍රධාන කාරයාලයේේදී සිදු වෙනවා. ඒ අනුව අපි විවිධ පියවර අරන් තියෙනවා. ඒ දත්තවල නිරවද්‍යතාවය තහවුරු කරන්න. ඉට අමතරව අපි මෙර තරිගණක වැඩසටහනක් ම ඉන්නන්නේ තොරතුරු රැස් කරන්න එතකට ඒ වැඩසටහනෙත් යම් වැරදි තොරොතුරු ඇතුළත් කිරීමට නොහැකි වන පරිදි ඇතුළත් කරපු යම් යම් පියවරවල් ඒ පරිගන්ක වැඩසටහනටත් ඇතුළත් කරලා තියෙනවා. යම් සමහරදේවල් සංසන්ධනය වීම් වගේ දේවල්. ඒඒදේවල් ඒ වැඩ සටහන තුළ සිද්ධ වෙනවා ඉතින් එඒයාන අපි ගත්ත හැකි්‍යෑම පියවරක්මාරගෙන තියෙනවා ඒ නිරවද්‍යතාවය ඉහ මටතමක . හොම සූක්ෂ්‍රමෝ රට පුරා මසිරී පවතින රාජ්‍යක කටයුත ඇතරම. තරදැම් පොදු මහජනාවවිදි අපි කොහොමද ඔබඳට සහයගේ දක්වන්න ඕන කිය කාරන අපි මතකරම කොද කතු එන්නන අපි මේ කාරණයට ඉමත් වැදත්මරිගතම ඉතාම පෙදගත් සංගනය සාර්ථකවෙන්නේ අපේ පොදුජනතාවගේ සහයුගෙන්. මකද අපි මිකරාජ්චි කටයුත්තක් ඒගේම ජාතික කාර්තාවයක්. ලංකාවෙනමි ලෝක ඕනම රටක සිදුවන සංීර්ත සංකීර්ණ ඇතාවෙන් ඉතාමත් වැඩි. දත්ත රැස්රීම එතකොට අපිට මුලින්ම ඔබතුමා පැහැදිලිියම කිව්වා වගේ අපි මහජනතාව හැම දෙනාගේම බලාපොරොත්වෙන්නේ අපේ ඔබ හැම දෙනාගේම නිවසට එන සංගණන නිලධාරියාට සහයෝගය ලබා දෙන්න බොහෝ වෙලාවට ඔවුන්ට විතා බරදූර කටයුත්තක් පැබරෙනවා තාක්ෂණයත් එක්කම තොරතුර රැස්කරීම කරන්න ඔුන් නිවසෙන් නිවසට පැමිණෙන එතකොට සහර වෙලාවට දැන් අපිට මේ ඉදි එදා දැනගන්න දේවල් තමයි දැන් සහ නිවස්වල ඉන්නවා සපාකන්න බල්ලන්නේ වගේ තත්ත්වයන්තින මේක ප්‍රායෝගික කටයුත්ත එතකොට අපේ ශේෂත්‍රීයන් අපේ නිලධාරීන්ට සෑම නිවැසයක්ගෙන්ම මේ සහයෝගය ලබා දෙන්න ඕනේ ආපුහාම ඔවුන්ට ඒ නිවැරදි තොරතුරු ලබා දෙන්න වගේම එවුන් ඔවුන් රාජ මැත්තරම ඔවුන් මේ වෙලාේම රජයවෙනුවෙන් කටයුතු අපේ මේ කායමෙනුවෙන් කටයුතු කරන සංගන නිලධාරීණදියට ඔුන්ට ඒ තොරතුර නිවැරදිව ලබා ගන්න අවශ්‍ය වටවිටාව සකස් කරලා දෙන්න සහ නිවැරදි තොතුරු ලබා දෙන්නෙ. yap இல்லීම seraන්නේ. හම ති නහ ංගන්න පි බද ොර හ හ තු ර ක අප හජන ද හම න ං ර හත් ම වගේ සංගන්නහ පජාවිද්‍ය ංශී අධ්‍යක් ආචරය ාදන ජය න්ඩ ඔබ ප ට න් රා ගස න වත් දවස හම ඔබ ල පි නට.